සුදායක සිකුරාදාවක් ප්‍රියදර ගීත ප්‍රේමී මිත්‍ර මිත්‍රී. ඉතින් අද තවත් විසිතුරු ජනක රාත්‍රියක් වේ කියලා විශ්වාස කරනවා. විශ්වාසය තමයි අපි ජීවත් කරවන්නේ බලාපොරොත්තුව කියලාත් අපි ඒකට අර්ථ දක්වනවා. ඉතින් තවත් ඒ වගේ මානවන මමක් තමයි නියත ලෙසම වැඩසටහන අවසන් වෙනකොට ඔබට මේ බොහෝ දේවල් හිතන්න අපි ඉර ප්‍රස්තාව හරිනවා. රස දෙන හදක් ඒකාන්තයෙන්ම ඇගේ රසකාමීත්වයේ තමයි අද අපි මේ උරගා බලන්න සැරසෙන්නේ. ඒ කියන්නේ නැවුම් හඬක්, රවුම් හැඩක්, වම් අපමණක් ඇති, පස්කලණෙන් අගතෙන්පත් ඇසිපිය නොලා බලා ඉඳිය හැකි නලනාවක් එක්ක මේ රාත්‍රිය අපි ඔබත් එක්ක ගෙවන්න සූදානම් වෙන්නේ. මේ රසවන්තිය, ලස්සනවන්තිය, ස්වර ස්වර්ණාව, නුවන්දිකාව. නුවන්දිකා සේනාරත්න තමයි අද අපේ ආරාධිතාව. ඉතින් හෙළ කුල කතක් වගේ පෙනුණත් ඇය බටහිර ශාස්ත්‍රීය සංගීතය තමයි මේ හදාරා තිබෙන්නේ. ඒකයි තිබෙන මේ විශේෂත්වය. ඉතින් සේන තාරක තාරුකාව යුව රජින 2020 නේද? 2020 පැලන් එන්ඩ්‍රියා එකට එනවා, ඔබ දෙකට එනවා. ඇතිවුණු තරගයක්. ඔව්. ඒක මේ තුන්වෙනි ස්ථානයේ, ඒ කියන්නේ කොටිම්ම මේ හිටපු මේ තරුණ ශක්තිය, විශේෂයෙන්ම මේ යෞවනයන් අභිභව තමයි මේ දෙපළ ඇවිල්ලා මේ රජින සහ යුව රජින බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් ලස්සන මතකයක් නේද? ඉතින් හරිම ලස්සන මතකයක්. දැන් අවුරුදු දෙකකටත් වැඩි. ඔව්. ඉතින් මගේ ජීවිතේ ලොකු, ගොඩක් ලොකු වෙනසක් කරපු අවස්ථාවක් ඒ වේදිකාව. මේ කලින් හිතන් හිටියේ දැන් මේ ගායිකාවක් වෙනවම කියන එකද? දැන් ඔය බටහිර ශාස්ත්‍රීය සංගීත හදාරේ මේ ප්‍රධාන පරමාර්ථයක් තියෙනවනේ පුතේ. මම ගොඩක් ආස වුණා විවිධ, ඒ කියන්නේ එකිනෙකට වෙනස් ශෛලියේ ගීත ගායනා කරන්න. එක එක වෙනස් ශෛලීන් වල දේවල් අරගෙන මගේ ගීතවලට එකතු කරන්න. ඉතින් මම ඉස්කෝලේදී උත්තර ಭಾರತೀಯ සංගීතය හැදෑරුවේ. ඉතින් ඒක ඉවර වෙලා කැම්පස් එකට එද්දී කැම්පස් ඉස්කෝලේ මොකද පුතේ? නරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලය. එන්නේ මේ. ඔව්, නරම්මල මයුරපාද විද්‍යාලය. කියන්නේ දැන් මේකේ වෙන කවුද ඉන්නේ? දයසිරි ජයසේකරනේ. ඔව්. තව කවුද? ඉන්දිකා උපමාලිත් හිටියා කියලා කියනවනේ. ඔව්, මිසුත් හිටියා කියලා ආරංචි කියන මම අහලා තියෙනවා. හැබැයි මිස්ගේ මට අහන්න බැරි වෙලා තියෙනවා අපේ ඉස්කෝලේ හිටියද නැද්ද කියන එක. වෙන කවුද? අයි සෝමනාත් දිසානායක මහත්මයා. සෝමතිලක දිසානායක මහත්මයා දෙන්නම. උපුල් තරංග අපේ ක්‍රිකට්. දැන් ඔබ ඔය මේ ශිෂ්‍යත් වෙන්නේ මේ මයුරපාදට ඉන්නේ නේද? එහෙමද? ඔව්. ඊට කලින්? ඊට කලින් මයුරපාද කනිෂ්ඨ විද්‍යාලයේ. ආ, ඒ කියන්නේ සමස්තේම ජීවිතේ මයුරපාද තමයි. දැන් මේ අද ගීත තෝරගෙන තින්නේ දැන් ඔබේ අභිමතයේ පරිදිම නෙමෙයි. නේ? ඔය ගෙදර මේ ඉන්න අපේ මේ ඔබේ දෙමාපියන්ට සහ ඒගොල්ලන්ගේ කැමැත්ත අකමැත්ත විමසලා තමයි ඒගොල්ලන්ගේ අභිරුචිය ඉෂ්ට කරන්න යන්නේ. දැන් මේ අසන්නන් ගීලින් වගේ එකක් තමයි. ඇගේ හඬ. එහෙමනම් අද ප්‍රියදර මිත්‍ර මිත්‍රිනි අපේ ගායන්ත ප්‍රමුඛ ඩවුන්ටවුන් සංගීත කණ්ඩායමත් එක්ක මේ රාත්‍රිය අපි ගත කරන්න සැරසෙන්නේ නුවන්දිකා සේනාරත්නත් එක්ක. ඉතින් මම හිතනවා ඔබ නිරතුරුවම වෙනදනම් පොඩ්ඩක් එහාට මෙහාට පොඩි ස්පාසුවක් තියි. අද නම් මම හිතන්නේ ඇගේ මේ හඬ පරාසය සහ ඒකේ තියෙන වර්ණවත් බවත් එක්ක එහාට මෙහාට යන අවකාශයක් පිළිල වෙයි කියලා. පළමු ගීතය මොකක්ද? පළවෙනි ගීතයේ විදිහට මම හිතුවේ අම්මා සඳකි කියන ගීතය. අපේ ටීම් ජයරත් මහත්මයා විසින් ගායනා කරන මම හරීම අහන්න ආස ගීතයක්. මේ ගීතය අහද්දී මට මතක් වෙන්නේ මගේ තාත්තාව. අහද්දී මතක් වෙන්නේ ඒක. මම හිතන්නේ හැමෝටම මෙහෙම වෙන්නේ නැති, හැම දුවෙකුටම පුතෙකුටම මෙහෙම වෙන්නේ නැති තවත් කාරණාවක් තමයි. මේ ගීතේ මම මුලින්ම ගායනා කරේ දහම් පාසලේදී මගේ. ඉතින් එදා මම ගායනා කරේ ශ්‍රී ඉන්ද්‍රජෝති දහම් පාසල ගණේගොඩ. හ්ම්. පන්සල? පන්සලත් ඒකමයි. හ්ම්. ඉතින් ඉතින් එදා ඒක ගායනා කරද්දී මගේ තාත්තා ඉස්සරහ හිටියා. හ්ම්. එදා මට ලස්සනයිද නැද්ද කියන එක කිව්වේ නැහැ. හැබැයි ඊට පස්සේ මට ගීත ගායනා කරන්න අවස්ථාවක් ඇවිල්ලා ගෙදරදී මං අම්මලත් එක්ක කතා කරද්දී මොන සින්දුවද කියන්නේ, මොන සින්දුවද කියන්න හොඳ කියලා මතක් කරද්දී
හැම වෙලේම තාත්තා ඉස්සෙල්ලම මතක් කරන්නේ මේ ජීවිතේ. ඉතින් මට හිතුණා මගේ කටහඬින් තාත්තා ආසයි මේ ගීතය අහන්න හැම වෙලේම කියලා. මේ තාක් මට ඇත්තටම මේ වගේ වටිනා අවස්ථාවක් ලැබුණ නැහැ මේ ගීතය ඉදිරිපත් කරන්න. ඉතින් මං හිතුවා අද මේතන මේ ගීතය ගායනා කරන එක ගොඩාක් වටී කියලා. මොකද මගේ විවාහය තිබුණා මේ අවුරුදු ජනවාරි මාසේ. ඉතින් අම්මලාගෙන් ටිකක් දොරස් වෙලා ඉන්න කාලේ අතුගල්පුර ඔබ මෙහේ කොළඹ මගේ සිදාදියට ඇවිල්ලා. ඔව්. ඉතින් ඒ කාලෙදි මට ඒක කියන්නම ඕනේ ඒක කියන්නම ඕනි කියලා හිතුණා. ඔව්. මේ ගැල් දැසිනතරු ඒ තරගයේ මේ වගේ දේවල් කියන්න මේ මේ අවස්ථාව ලැබෙන අඩුයි පැහැදිලිවම. මේ මගේ පියා ඇවිල්ලා අදිෂ්ඨානනේ. අදිෂ්ඨාන කියලා නමින් තමයි හැමෝම දන්නේ. දන්නේ. සුනිල් සේනාරත් නේද? ඔව් සුනිල් සේනාරත්. මේ එතකොට අම්මා තමයි ගායිකාව නේද ඊතර? අම්මගෙන් තමයි ඇත්තටම මගේ කටහඬ එන්නේ. මට තියෙන කටහඬ අම්මගේ කටහඬමයි. අම්මගේ නම මොකක්ද? අම්මගේ කුසුම් හේරත්. කුසුම්. ඔන්න දැන් කුරුණෑගල සුනිල් සේනාරත් සහ කුසුම් හේරත්ගේ දියණිය 2020 අනු සිහින තාරකාව නුවන්දිකා සේනාරත්න අද අපේ මානවනමෙහි ප්‍රධාන ආරාධිතාව රස දෙන හද ඇයට රුචි අයුරින් ගීත හතක් තෝරගන්න හම්බෙච්ච පළවෙනි අවස්ථාව මේ වගේ වැඩකදී. උන දැන් ඇය තාත්තා වෙනුවෙන් තමයි පළමුණ ගීත පූජෝපහාරය පිරිනමන්නේ. මාලනි ජයරත්න මේකේ රචිකාව ටීම් අයියාගේ දයාපර පිරිඳ රෝහණ විරසිංහයන් තමයි ආපෝ මේ දැන් මේ වැඩසටහන දැන් රෝහණ අයියේ මේ මේ අපි නිකන් මේ රෝහණයේ ගීත නිකන් උපහාර වැඩසටහනක් බවට පරිවර්තනය වෙලා මේ රෝහණයේ ගීතම තමයි වැඩි ප්‍රමාණයක් අදත් තින්නේ. එහෙමද මන් දන්නේ නැහැ. මේ ඔන්න එමුනම් අපි නුවන්දිකාගේ වාර්ය ඔබේ වාර්ය අහලා බලමු කොහොමද කියලා.
ඊර්ෂ්‍යා හිතෙන්න කියනවා නේද? ඊර්ෂ්‍යා හිතෙන්න ගායනා කරන. ඒක තමයි මේ නිසාම රසිකාව හෝ රසිකයන් උපදින්නේ එහෙමයි. Tamanට කරන්න බැරි දේ ඒ කියන්නේ සීමාව ඉක්මවා ගියන් පස්සේ එක්ක ඔහුගේ හෝ එයාගේ රසිකෙක් නෝ නැත්නම් රසිකාවක් වෙනවා. ඒක තමයි මේ රසික රසිකාවන් කියලා හැදිලා තියෙන්නේ. ඉතින් කඳුළු පයින් නැති සමහරුන්ගේ කියලා මම හිතනවා. මොකද මේක මේ එක අවස්ථාවකදී නුවන්දික ශ්‍රී ලංකාවෙම ප්‍රවෘත්තිවල ප්‍රධාන සිරස්තලේ වුණ මේ සිංගීතය. ඒ කියන්නේ එක්තරා මේ දියණියක් තාත්තව බලුකුඩුවේ දාගෙන ඉන්නවා මේ මොකක් හරි හේතුවකට වහේතුවකට ඒක ගිහිල්ලා පොලිසියෙන් සම්පූර්ණ අත්අඩංගු අරගෙන මේ මේ පියාව රෝහල්ගත කරන්න රැගෙන යද්දි මේ ගීතය තමයි පසුබිමින් ගියේ. දැන් මේක දියණියක් විසින් තාත්තට පිරිනමන එක වෙන විදිහකට අර පිරිනැමුමත් එක මම සංසන්දනය කරේ මේ ප්‍රවෘත්ති වලට ගිය ගීතයක්. මේක ප්‍රවෘත්ති වලට ගීතයක් නෑනේ. සාමාන්‍යයෙන් කාගේ හරි ශිල්පියෙකුගේ මරණයක් හෝ වෙන කටයුත්තක් සඳහා තමයි යන්නේ. හොඳ තෝරා ගැනීමක් ඉතින්. දැන් මේ තාත්තා අම්මයි මොකද කියන්නේ දැන් මේ මේ මුල් කාලේ තාත්තා අම්මයි මොකද කිව්වේ මේ ගායිකාවක් වෙන්න යන ගමනට? මුල් කාලේ ඉඳලා අම්මයි තාත්තයි දෙන්නම කිව්වේ මට කැමති කෙනෙක් වෙන්න කියන එක තමයි. හැබැයි අපේ අම්මා ටිකක් බයයි. ඒ කියන්නේ ගායිකාවක් වෙනවා කියන කාරණාවේදී ඒ යන හැම අවස්ථාවකදීම අම්මා එකපාරටම හා කියන්නේ නැහැ. මුලින් එපා කියලා තමයි ඊට පස්සේ මුලින් එපා කියනවා. එපා කියලා එයා කල්පනා කරනවා ඊට පස්සේ තාත්තත් එක්කත් කතා කරලා ඊට පස්සේ තමයි කැමති වෙන්නේ. සමහර වෙලාවට අවසර ගන්න ටිකක් අමාරුයි. ඉතින් අම්මගේ තාත්තගේ එහෙම හැබැයි යටිහිතේ අරුමුණක් තියෙන්නේ කිල්ල ගායිකාවක් වුණොත් හොඳයි. හොඳයි. කොහොමත් අර සම්ප්‍රදායිකව එපා කියලා කියන්නේ ඉතින්. ඔව් අපේ අම්මගේ පුරුද්දක් තියෙනවා හැම එකටම මුලින් එපා තමයි කියන්නේ. අම්මලා එහෙම තමයි. ඒ කියන්නේ මේ අවධානම් දෙයකට දරුවා යොමු වෙයි කියන බයට නේද? ඔව් ඔව්. ඉතින් ගායිකාවක් වෙනවා කියන කාරණාවට තාත්තා කැමති. එයා හරි ආසයි. මොකද මම යුනිවර්සිටි එකේ ඉන්න කාලෙදී ඔය මගේ තරඟයට උනත් ඇප්ලයි කරනවද නැද්ද කියලා හිත හිතා හිටියා. මොකද සමාජයේ මතයක් තියෙනවා රියලිටි වලට ගිහිල්ලා වැඩන්නේ. ඒ වගේ ආවහම අර පිළිගැනීමක් නැහැ. එහෙම මතයක් තිබුණා. ඉතින් කැම්පස් එකේ ඉන්න අවුරුදු 4 දිමත් ස්කෝලෙන් අවුට් වෙලා තේ කාලෙදී ඉඳන්ම මම කල්පනා කරනවා මම මේකට යනවද නැද්ද කියලා. ඉතින් ඔහොම ඉඳී එක දවසක් ඒ වෙනකොට මගේ තාත්තා රට හිටියේ. රට ඉඳලා එයා මොකක් හරි ලස්සන මේ කවුරුහට සිං කරන ප්‍රෝග්‍රෑම් එකක් බලලා වෙන්න ඇති. මගෙන් ඇහුවා ඔයා අර මේ තරඟයට යන්නේ නැද්ද? ඇයි ඔයා ඒකට දාන්න හිතන්නේ නැත්තේ කියලා මගෙන් ඇහුවා. එතන ඉඳන් තමයි මං කල්පනා කරේ කල්පනාව පහළ වුණා. ඔව් එතන ඉඳලා තමයි අර 50 හිටියේකේ දී 50න් එහාට පණින පටන් ගත්තේ එතන ඉඳලා තමයි. ඊට පස්සේ ඉතින් අම්මගේ තාත්තගේ ආශිර්වාදය ලැබෙනවා කියන විශ්වාසය මත ලැබුණා. ඒ වගේම ඉතින් ගායිකාවක් වීමට පටන් ගත්තා. ඒ කාලේ ඉඳලා මම ඇත්තටම මගේ කොහොමත් බලාපොරොත්තු ඒක තමයි තිබුණේ. ඉතින් ඒ වේදිකාවට ගිය එක ලොකු දෙයක් වුණා. ඉතින් ඒකටත් අම්මගේ තාත්තගේ ආශිර්වාදය තිබුණා. ඒගොල්ලන් කොහොමත් මං කැමති කෙනෙක් වෙන්න තමයි ඉඩ දුන්නේ. හැම වෙලේම අම්මයි තාත්තා කියලා දුන්නේ ගතිගුණ වලින් හොඳ වෙන විදිය තමයි. හැම වෙලේම යාලා මට බල කරේ, තරවටු කරේ. කොයි වෙලාවක හරි මං වැරදි දෙයක්, නපුරු දෙයක් වගේ කරනවා නම් එතනදී තමයි මට බලපෑම තියුනේ. ජීවිතේ මේක බොහොම ලස්සන විසිරුතයක්, සුබවාදිතයක්, ඔබේ හැකියාව, ප්‍රතිභාව. ඉතින් ඉපදිලා තින්නේ ගයන්න. ඕකයි මේ මේ ශ්‍රී ලංකාවේ ගයන්නියක් බවට පත් වෙන සහ වෙනස්ම ආරක හඬක් සහ සාමාන්‍ය කාන්තාවන්ගේ ගායිකාවන්ගේ පොවිලාට එකිනෙකට වෙනස් හඬවල් මේ හරි අමාරුයි වෙනස්කොට හඳුනා ගන්න. දැන් ඔබ ඇවිල්ලා ඒ අතරට ඇවිල්ලා ටක් ගාලා අනන්‍යතාවක් පෙන්වන මේ ඇහිච්චකම නුවන්දිකාගේ හඬ ඇහෙන්නේ කියන හැඟීමත් එක්ක. ඊළඟ ගීතය ඉවුරුතල ගංගා පැස යනවා. ඒ ගීතයත් කාගේ දිල්ලීම? ඒ ගීතයත් මගේ තීරණේ තමයි. මේ ගීත ඔක්කගේ මගේ තීරණේ. හැබැයි කෙනෙක් වෙනුවෙන් තමයි තෝරගත්තේ. කවුද කෙනා? ඒ කෙනා තාත්තම තමයි. ඒක තාත්තගේ ප්‍රියතම ගායකයා මිල්ටන් මල්ලවාරච්චි. ඔව් එහෙම කියන්නත් පුළුවන්.
මොකද මේ ගීතය අහද්දී මං මගේ අවුරුදු මට මතක ඇති කාලේ පුංචිම කාලේට මම යනවා මේ ගීතයත් එක්ක තව ගීත කීපයක් තියෙනවා මිල්ටන් මාර්ච් මහත්මයාගේ ඉතින් ඒ ගීත කොහොම මගේ ඒ ගීත ඇහෙද්දී මාව ඒ කාලේට යනවා මොකද අපේ තාත්තගේ තිබුණා දැන් මේ වෙනකොට මං හිතන්නේ අවුරුදු 35ක් කට විතර කිට්ටුයි 35ක් විතර ඇති කෙන්වුඩ් සෙටප් එක. ආ මං හිතන්නේ ඒ කාලේ ඉඳලා ගෙවල් ගොඩකට තිබුණ හොඳම ලොකුම සෙටප් එක හයිෆයි සෙටප් එක. ඔව්. ඒකේ සද්දය ඇත්තටම මම මගේ ගීත පුහුණු වෙන්න අහන්නේ තාමත් ඒකෙන්. ඒකේ ඔව් ඔව්. සද්දය ඇත්තටම හරි ලස්සනයි හොඳට ඇහෙන. ඔව්. සුපහැදිලි. ඔව්. ඉතින් ඕකෙන් හොඳට කන පිරෙන්න අහනවා අපි. අපිත් අහනවා වටේ පිටේ ගෙවල් වල අයත් හරි කැමති. කාටවත් කරදරයක් වෙන්නේ නැති වෙන තමයි මේ ටික දාන්නේ. ඉතින් ඔය ගීත තමයි නිතරම අහන්නේ තාත්තා. ඉතින් යාගේ කැමැතිම ඒ ගීතවලිනුත් මේ ගීතේට තමයි කැමැතිම. නිතරම අහන්නේ රිපීට් කර කර අහන්නේ මේකමයි. ඉතින් ඒ අතීතයට මං යන එකටත් මං හරි ආසයි. ඉතින් ඒක මං කියද්දිත් අහද්දිත් මගේ සුන්දර අතීතයට මාව යනවා. ඉතින් ඒ නිසා තමයි මං මතක්. මේ හැමෝටමත් මේ 70 දශකයේ ගීතයක් නේ. මේ 70 දශකයේ ගීතයක් චිත්‍රාල් සෝම්පාල ලව්ව බලෙන් කිව්වා අපි මේක මට හරියයි දන්නේ නැහැ මම ආසයි ට්‍රයි එකක් දාමු කියලා මේ බලෙන් වගේ කියෙව්වා හැබැයි දැන් මේ හැමතැනම පහේ කියාගෙන යනවා මේ හරි ලස්සනයි මේ ගීතය ඇත්තටම කීර්ති ධර්මවර්ධනයන් රචනා කරලා තින්නේ පැට්‍රික් දෙනපිටිය මහේෂ්ණක තාත්තා සංගීතවත් කරලා තින්නේ මේක ඉතින් තිනවා මේ මන්දර පව්වේ हिम पियसे चंदनारणे मदसिश्री मे मंदर पव के लिए अन्नी मुखद की प्रश्नार्थे अभी बहुत तीन अब एक हुआ महंसी वेन्ने मंदर पव के लिए अन्नी क्षीरसागरे खलबर नट गेविट हेटेट तमाइ प्रवाद वाल तीन पव की तमाइ अमृत लागे निमसा क्षीरसागरे खलबला तीन इतना चंदनार सदुनारणी सदुन गास्कोट मे आदर मे संसंदने विधि අනිත් එක තමයි කඩුපුල් නෙරලා කඩුපුල් කියන වචනේ හරියට මේ භාවිත කරලා තිනවා මේ ගීත රචනා සඳහා මමත් භාවිත කරලා තිනවා කඩුපුල් රාත්‍රී මධ්‍යම යාමේ පිපෙන්නේ හැබැයි පැය කීපයකින් එළිවෙන්නට පෙර ආතුව පරවෙල යනවා ලෝකේ මිලක් අමිලම මල ඒ කියන්නේ මේ මිල කරන්න බැරි මල එනේ මම නිකන් සොයා බැලුව ලෝකේ මේ වටිනාම මල මුදල් වලින් ප්‍රයිස් එක ඒ කියන්නේ ඩොලර් මිලියන 15 දශම ගණනක් මේ ජූලියට් රෝස් කියන මල. හැබැයි ඊටත් උඩින් තියෙන්නේ කඩුපුල් මල. ඒක මොකද මිල කළ නොහැකි. ඉතින් ඒක මේ පිනිහිලා රන් හොය පටලා මුණලා සිටිෙමි දැන් ඔයා එනකම් මම බලන් ඉන්නවා. ඒ කියන්නේ එච්චර ඒ කියන්නේ ඒක හිතා ගන්න බැරි වටිනාකමක්. දැන් ඔබ මේ ගීතේ තෝරනකොට දැන් ඔබ මේ නීත්‍යානුකූල පෙම්වතා ඉන්නවා ස්වාම පුරුෂයා. එයාට කිව්වහා සමානයි. මේ ගීතේ හොඳයි මෙන්න නුවන්තිකා ඇතර මේ ගා අද වැඩි ප්‍රමාණයක් තියෙනම මේ අපේ ගායන ශිල්පීන් ගැයු ගීත තමයි ඔබට ගයන්නේ ඒක වෙනම රහක් සහ වෙනම විදියක් වෙනම අන්දමක් බවට පරිවර්තනය වෙයි කියලා මම විශ්වාස කරනවා නුවන්තිකා සේනාරත්න ඉවුරු තලාව Oh, oh, oh.
हेम एकाकनी गायन शिल्पी गीत गायिका गायन एक आवश्यक पारास तारताव सियाल तीन ड्रीम स्टार वगे जनता तीरने पल मीरा इन आपवेनो नुअिका मे संध्या गीयन ये वाद मानो ममे ही प्रियादर मित्र मित्रिणी अद अपे गायिका नुअिका सेना हेंगुम गैम तब अद मे रात्रि पुराम बट श्रवणे डबिन्नी माँ विश्वास करना एक पास बहुम दहमीन से मीन आगे अति किल हितनो इत तम सील दिवाली स्थिति तम अब मिचर काल मिथंट मे दुर् गिना इधि मे उत्तर भारतीय संगीत हतर लेक पाट ऐ बटहीर शास्त्रीय संगीते व्यत यमुअन बटहीर संगीत व्यत यमुन कैंपस आवट पास मुखद कैंपस अभी इसकोले मैं करते उत्तर भारतीय संगीत इतकोटे एक मट इतना तव इत विन अल कैंपस आवाहम अभी तव गुडा देवाली पुलवा डिपार्टमेंट हयाक मुदी हये ये हये उत्तर भारतीय संगीते कर्नाटक संगीते बटहीर संगीते इतकोट व्यवहार संगीते जन संगीते संगीत विद्या ओण कनेक्ट तम कमती शेस्त्री यान तम कमती दे तौर गुलवा मम थिंग मट आस हितना मम दौड़ी हिटिया विशेष हेतु मम हित अत्र विशेष हेतु मगे तीन आसाम तमाइ मावते यमुकरे मगे गुरुतुमा चंद्र पद्म जय सिंह मगे गुरुतुमा तमाइ ओयाट हरियाणा मेक ओयागे वॉइस ओयागे वॉइस गेलपेन वेस्टर्न मोक करके लंका अवे करण पीरीसा तुय इतकोट करण ओया एक इगन आसवे कट्टिया हण के लिए इतना मगे हंडटा गेलपेन क्यूवा सर इतकोट मवे तरह मग व्यवहार संगीत अध्ययनाश बटीर संगीत अध्ययनाश देखे ओ हिरोला इन विलाधी तमाइ सर मट क्यूवे देख मुहंदाई एत्र संगीत उन्होंने विषय हाई मेक तोरगा मेक वागे काट हंडटा गलपेनवा क्यों नेक थिंक मा तासुना मुखद मगे तासावती बुने गीते मंग गायन कर गीते मम दिल्पक्रम हेम एक लसन गीते इदिपात करा इत मट हेतुना वेस्टर्न म्यूजिक पोडा की वरदी ने काकने अड़पाड़ने काकने एक मट एक पुलवा गीत गायन करेंट ई थिंक ईटत वडा दे हकुना दें मग इगन गो मे अद्यन करई थिंक इधटत करना उत्तर मे मे थोड़ी भाषा बैरियर जात्यंतर भाषा टिकाट इंग्लिश भाषा दिहाट पुडक नैपुर वेनो मे प्रनौंसिएशन वचन उच्चारण कैने वेदगा मोस्ट इंपॉर्टेंट अतिशय वेदगा अवधान भाषा पेन तब मगे पास मन सिंह मध्यम इगन इतकोट सिंह इंग्लिश विषय इगन गावटारे इंग्लिश भावते हिबुन है कैंपस पास वेस्टर्न म्यूजिक पास इतना दिब हेम सब्जेक्ट थियरी हिस्ट्री ओकम इंग्लिश भाषा आवेदन तिबुन ई थिंग एक टिकट इगन गता इतकोट व्यवहार करता सिंगरादी गुड़क आवटार सिंगिंग एक्सेंट कॉपी करादी मिता एक हरियट आवा अड़पाड़ अति संहार टाइम वाले मम उत्साह हरियटम अट एहन विधियटम कियादी मनोवा गीत कियते है गीत गायनाको गायनाकरा गीत कीन तमें अब मे मे अहन के अब अहन एक वेड दीवन करना ये आकर्षण अहन पीड़ित वेड दीवन कर वेड करनी एक फोड़ी बाकी फोड़ी अभियोग थिंग इलांगीते अभी अनो अभी
අපේ කාලේ අපේ ක්ෂේත්‍රයේ අපේ ජීවිතේ අපි අදහන වෘත්තීය විෂයේ අපිට මහා ශාස්ත්‍රවරයා එතුමන් ඒ තමයි පණ්ඩිත අමරදේවයන් එතුමා ගැයූ මින්දද හිසර තමයි නුවන්දිකාගේ නුවන්දික ඊළඟ තීරණය ඇයි ඒ ගීතය දැන් මං කලින් ගීත දෙක මන් දෝරගත්තේ තාත්තා වෙනුවෙන් මේ ගීතය කලින් ගීතේ තාත්තා කැමති ගීතයකට තිබුණු ගීතේ තමයි මගෙන් අහන්න කැමති වුණ ගීතේ නෙමෙයි තාත්තා කැමති ගීතේ තමයි ඉවුරුතලා ගීතය දැන් මේ ගීතේ අම්මා අහන්න කැමති ගීතේ ඉතින් මම මං ගෙදර ඉදදී මේ සින්දු එක එක විදිහේ ඒවා ගොඩාක් එකට කියන්නේ එක ශෛලියක නෙමෙයි මම පෙන්නකට දාගද්දි හරි එහෙම ප්ලේ කරන්න දාලා තියෙන්නේ මගේ ෆයිල් එක ගීත ගොන්න තියෙන්නේ එක එක ශෛලිවල ගීත. එතකොට මට නිතරම එකින් එකට වෙනස් ගීත තමයි ඇහෙන්නේ. ඉතින් ඒ ගොන්නක තිබුණ ගීතය තමයි ගීතයක් තමයි එක මේක. එතකොට මේ ගීතය ගෙදර ප්ලේ වෙන්න දාලා තියෙද්දි අම්මා හරි ආසයි මේක අහන්න. දැන් මට ගෙදර කියන්නේ චූටි මැණික කියලා. ඉතින් ඒක සින්දුව යද්දි චූටි මැණික අර සින්දුව දැන් ඉවරයිනේ ආයෙක දාන්න. ආයෙක දාන්නක කියලා තුන් හතර සැරයක් දිගට ප්‍රතිවාදනය කරන්න වෙනවා. ඔව් ඒක තුන් හතර සැරේ අම්මා හැමදාම මට අහද්දි මං අහන වෙලාවට මේක අනිවාර්යෙන් රිපීට් කරන්න වෙනවා මට. ඉතින් අම්මා හරි ආස ගීතයක් මේක අහන්න. අම්මගේ තව ආස ගීත ගොඩාක් තියෙනවා. ඉතින් එයා අහන්න ආස නිසා තමයි මං අද මේක කියනවා කියලා හිතුවේ මොකද දැන් පප්පා කැමති ගීතේ පප්පා කියලා කියන්නේ මං ගෙදරට තාත්තට පප්පා කැමති ගීතයක් විතරක් කියලා මම තරහ වුණත් නෑ එහෙම නෙමෙයි අතට මට දෙන්නටම දෙන්නම වෙනුවෙන් ගීත කියන්න ඕන නා ඒක නිසා මං ටාගට් තුර අපිට මේ හිත රිද්දලා නෑ ඈ මේ කියන්නේ මේ හිත බින්දෙනවා හිත කැඩෙනවා කියන කොටසක් තියෙනවා නේ නුවන්දිකා කිල්ල මේ ඔන්න ඔයා වෙනුවෙන්ත් අන්න ගීතයක් තාත්තා කියයි ඈ අම්මා කියයි අන්න ඔයා වෙනුවෙන් තමයි අර මුල් දෙක ගායනා කරේ එහෙමනම් අපි මේක මනවලේ ශ්‍රත්නායක ශූරීන් මේ රචනා කළ ගීතයක් පණ්ඩිත අමරදේවයන්ගේ ඒ මధుර තනුව මේකේ ස්වර ස්වරූපය අහලා බලන්න ආපහු දැන් නුවන්දිකාගේ ස්වරයෙන් ඇහෙද්දී වර්ණගෙන ආකාරය සහ හැඟුම් ජනනය වන ආකාරය ඔබට තමයි ආරාධනය කරන්නේ ප්‍රියදර මිතුරුනි මේ කහන බින්ද දෙහිසර නියත වශයෙන්ම ඔබේ හදි වදිනු ඇති देते
පිපිදුණු දෑසින් බලා හිඳීමි මම දැන් ඇගිරියා බලන් හිටියා හැබැයි මං හිතන්නේ ස්වාම පුරුෂ කියන කොටස තමයි netmini පහනින් පහන් කරනු මැන මෙතනින් එහාට මේ කවුද අපේ ස්වාම පුරුෂයාගේ නම මොකද්ද ජයංග කෞශල්‍ය ජයංග කෞශල්‍ය දැන් උණු ජයංගට තමයි මේක මේ වඩා වැදගත් වෙන්නේ සහ ඔබටත් වැදගත් වෙයි කියලා හිතනවා මේ අර ड्रीम स्टार महिताने अवसान वटे अवसान मोहते दिगेसेन हदवतिन युक्तव पीटिकावट नगल अब गायना कला पैंतम ओपेरा ओपेरा वाक मेकेने एके खोड़साक महिताने मे वर्तमाने मे आपे इन मे मानोनमां प्रेक्षकागारे ए पिरिसत्तिन्नो एहा समान दीप्तिमतुन्गिन समान्वित वेनम श्रेणियक इन्न आय थिंक ओन महितनो मेक अहन्न कैमति वेयि कियला मम हितवा ये गीते मगे हंड पराबोधट लबादेन गीते हंड परासे मम आसम ओपेराय मगे आसम ए बलापुर देख අනුවතමයි මං ගීතේ තෝරගත්තේ ෆයිනල් එකේ කියන්න. දැන් පොඩ්ඩක් අපි ගායනා කරමු නේද? හරි. කියමු. හරි. කාන්ත අපිට පොඩි සහයෝගයක් පදනමක් දෙන්න පදනමක් රුකුලා. In sleep he sang to me. अवधान यम करना बहुत संपूर्ण इंग्लिश भाषा सुबवादी मे कुरुनेगर नारम्मल कैमी तारुणी आविल्ला ओपेरा कैमक परासे महिताने पप्पू सिद्धुरंगन भूम रोमोद्गमने वेन हटियुत्तक रोमोकूप किलिंग वेन
ඊළඟ ගීතය අර දැන් ඔය මේ ඔපෙරා ගැයීමට වඩා මේ පාත්පසින්ම වෙනස් ගීතයක් මේ මම හිතන්නේ අම්මා වෙනුවෙන් ගායනා කරන ගීතය ලැබුණත් net යුක අසංක ප්‍රියමන්ත පීරිස් මහත්මයාගේ මම ගීත ගොඩක් ආසයි අතටම ඒ ආස ගීත අතරින් මේකත් එකක් අම්මා වෙනුවෙන් මොන ගීතයද මම ගායනා කරන්න කියලා මම හොය හොයා ඉඳී මට වැඩසටහනට ආරාධනා ලැබුණා වෙලාවේ මම හෙව්වා අතරම ඒගොල්ලෝ වෙනුවෙන් ගීත අම්මා වෙනුවෙන් ගීතයක් ඕනේ අනිවාර්යෙන්ම මේක මම කියන්න ඕනේ කියලා මොකද නැවතත් මට ආයේ කියන්න ඕනේ අර මගේ වෙඩින් එකෙන් පස්සේ අම්මලාගෙන් ටිකක් දුරස් වෙලා ඉන්න නිසා මිස් වෙනවා ඔව් මට ඇත්තටම මේ කාලෙදී නිතර මේගොල්ලන්ව මතක් වෙනවා මොකද දැන් කැම්පස් ආවේ 2015 මම 15 ඉඳලා මේ වෙනකම්ම කොළඹ තමයි වැඩි හරියක් ඉන්නේ ඉතින් ඒ වුණත් මට හිතෙනවා දැන් මට ඉස්සරට වැඩිය දුකක් දැනෙනවා කියන්නේ මම නිකන් ඈත් වෙලාද දන්නේ මම යනවා මට පුළුවන් හැම වෙලාවකම මම යනවා සතියට දෙතුන් ගමන යන වෙලාවලුත් තියෙනවා අහහ ඉතින් මට ගීත දෙකක් ඒගොල්ලෝ වෙනුවෙන් ගායනා කරන්න ඕන උනේම මේ වැඩසටහනේදී මම හිතන්නේ ඒ කාරණාව වෙන්න ඇති මගේ හිතේ තද බල ලෙස වැදිලා තියෙන කාරණාවක් ඒක ඔව් හදට වැදුණු මරුපහරක් සමයි හොඳයි මේ ගීතේ රචකය උපාලි ජයලත් සංගීතවත්කර තියෙන නන්දන ලියනගේ ඒ කිව්වේ අපේ ආත්මා ලියනගේගේ සොහොයුරා අසංග ප්‍රීමන්ත කියන චරිතය යම් ප්‍රමාණයකට ඉස්මතු වෙන්න මේ ගීතය අනිවාර්යෙන් හේතුභූත වුණා ඒක එකෙම මම කියන මං එවකට වැඩ කරපු නාලිකාවේ ජාතික ගීත දාර්ශකයේ මේ ගීතය නිරතුරුවම හිනිපෙත්තේ රැඳුණා ඒකින්ද ඒ කාලේ තින් රේඩියෝ එකනේ බරපතලම ශ්‍රවණ උපකරණේ ඒ කාලේ ඒක ඇත්තරම මේ ප්‍රේම ගීත අසීමිතයක් තියෙද්දි මේ මෞගුණ ගීතයක් එක පාට සියල්ල පරයා මේ නැගී සිටින හේතුව අපි සියල්ලම මෞසෙනෙහසින් පියසෙනෙහසින් දැඩිසේ ඇලි කැලි ඇදී බැඳී සිටින නිසා දැන් ඔබත් ඒකමයි ඒ නිසා අපි මේකත් ගායන ශිල්පී ගීතයක් නුවන්දිකේ හඬින් අපි දැන් මේ අහන්න යන්නේ නුවන්දිකා සේනාවත් Thank you.
ක්ෂණෙන් සෑහීමකටපත් වෙනවා කොහොමලට මේ දරුවන්ගේ ඉල්ලීමට අම්මේ එන්න හම්බුන්නේ ආ පුතේ නේද තාත්තලත් එහෙම තමයි ඒ කියන්නේ සමහරලාට පොඩ්ඩක් මේ හිත රිදිලා තාත්තා එහෙම නෑ නෑ ඔයා පොඩ්ඩක් ඇවිල්ලා එන්න මට ඔයා බලන්න ඕන කියන්නේ දැන් තාත්තයි දුවයි අතර තියෙන සම්බන්ධතාවත් එක්ක නේද අපි ඔය ගැන කතා කරමු මේ විරාමයේ නුවන්දික සමග මේ මානවනම රස දෙන හද ඇය තමයි ඇගේ රසකාමීත්වය තමයි අපි මේ ඔබත් එක්ක බෙදා හදාගන්නේ. ඉතින් හරිම මේ සුවබර රාත්‍රියක් නේද? දැන් අර මාපියන් පිළිබඳව කතා කරන්නේ දැන් ඊළඟ ගීතයට යන්න තියෙන්නේ ඒක එහා සමාන බොහොම අතිශය සංසුන් ගීතයක්. මේ සංසුන් ආදරය වගේ. මේ සංසුන් ආදරය කොහෙන්ද හම්බෙන්නේ? සංසුන් ආදරය මාව හොයාගෙන තමයි එන්නේ. ඒ කියන්නේ මේ දෛව පුගතව දෛවය විසින් දෛව යෝගය හරි මොකක් හරි ඉරනම් කරුනේ. ඔව්. මගේ ගීත අහලා මගේ ගීතවලට කැමති වෙලා ඊට පස්සේ මං ගැන හොයලා ඒ හරහා තමයි ගොඩක් කල් ඉඳන් මාව කන්ටැක්ට් කරගන්න උත්සාහ කරලා එහෙම දිග කතාවක් තියෙනවා ටිකක් දිගයි කතාව. ඒක කෙටි කියන්නේ කෙටි කතාව. නව කතාව කෙටි කරන්න බෑ. කොමරියා අම්මා තමයි සින්දු අහලා තියෙන්නේ. මං සින් කරන වෙලාවක ටීවී එකේ යනවා දැකලා මෑත් කොමරියා ඒ වෙලාවේ ඒක දැකලා. ඊට පස්සේ තමයි එයා හොයපු විදිහේ රූපයක් තියෙනවා කියලා. රූපෙටනේ මුලින්ම අපි රූපය ගැන බලන්නේ. බැඳින්නේ. ඔව්. ඉතින් රූපයක් තියෙනවා කියලා හිතලා ඊට පස්සේ හොයන්න පටන් ගන්න තියෙනවා. ඒ කාලේ මම ටිකක් දැන්ට අවුරුදු අම්මා කිව්වද දැන්නේ හොඬ පුතේ පොට හරියන කෙල්ලෙක් කියලා. අම්මා ඒ වෙලාවේ මුකුත් කිව්වේ නැහැ. ලු අම්මා දන්නේ නැහැ අතර මෙයා මාව හොයාගෙන එන කනොයි ඇවිල්ලා ඊට පස්සේ අපි දෙන්නයි කතා බහ පටන් ගන්නකන් ඒ කිසිම දෙයක් අම්මා දැන්නේ නැහැ. මොකද හොයාගෙන ඉන්නේ මගේ අම්මේ මගේ මොකද එක පාට යාට හම්බෙන්නේ නැහනේ. ඔව් ඒක වෙනස් විදිහේ කතාවක් ඇත්තටම. කොමරියා මාව දෙරණට හොයාගෙන ඇවිල්ලාද? ඔව් දෙරණට. දෙරණෙන් තමයි මා මුලින්ම දැකලා තියෙන්නේ. ඇත්තටම මා මුලින්ම හම්බෙන්න ආවෙත් දෙරණේ වැඩසටහනක් දවසක. මම දන්නේ මම ප්‍රෝග්‍රෑම් එකක් ඉවර වෙලා යද්දී මගේ බර්ත්ඩේ එකට කලින් දවසේ. මට මල් බොකේ එකකුයි කේක් එකකුයි අරගෙන මගේ මේ මගේ ප්‍රේක්ෂකයෝ එහෙම ඇවිල්ලා හම්බෙලා තියෙනවා. ඉතින් මං හිතුවෙත් එයාත් එහෙම කෙනෙක් තමයි කියලා. ඉතින් මල් එකයි කේක් එකයි දීලා බර්ත්ඩේ එකට හෙට තියෙන බර්ත්ඩේ එකට විෂ් කරලා ගියා. ඉන් ඇඩ්වාන්ස්. ඔව්. ඊට කලින් කතා කරලා තියෙනවා. මොකද මේ මාව මාස 6ක් විතර තිස්සේ කතා කරන්න උත්සාහ කරගෙන තියෙනවා Facebook එක හරහා Messenger එකේ. මම පස්සේ බලද්දි තමයි දැනගත්තේ. කාලෙන් කාලට පණිවිඩ දාලා තිබ්බද Messenger එකේ? මං හිතන්නේ පණිවිඩ දාලා තිබුණා. 7ක් 8ක් විතරම දාලා තිබුණා. ඊට පස්සේ එක දවසකදී 7කින් සෑහීමකටපත් වෙච්ච ලොකු දෙයක්. ඒ අතරේම හම්බෙනවා කියන්නේ නේද? නෑ ඊට පස්සේ මං reply කරන්නේ නෑනේ. මම reply කරන්නේ නැති නිසා
මගේ එක මගේ ඊමේල් එකේ තිබ්බ නමට තිබුණ මේ නමේ ඩොමේන් එක අරගෙන යා software engineer කෙනෙක් software engineer කරන්නේ ඩොමේන් එක අරගෙන මට message එකක් දාලා තියෙනවා මෙහෙම මං ගත්තා ඔය වශයෙන් තමයි මේ මේ වැඩේ කරගෙන තියෙන්නේ ඔව් මට වාගේ ඩොමේන් එක මම මෙහෙම ගත්තා මං website එකක් හදලා දෙන්නම් ඒකට තමයි මං ගත්තේ ඊට පස්සේ මට තරහ ගියා දැන් මගේ තියෙන ඩොමේන් එක ගන්න ඕනේ කොහොමද මගේ කියලා website එකක් හදලා ඊට පස්සේ ඒ හරි ඔව් මං කිව්වා ඊට පස්සේ දැන් මං කල්පනා කරා දැන් මට ඒ ඩොමේන් එක ඕනේ නම් මට තරහ කරගෙනත් නැහනේ ඊට පස්සේ මම තරහ ගත්තට මං තරහ පෙන්නුවේ නෑ මම හොඳ විදිහට කිව්වා ඉතින් මෙහෙම මට ඩොමේන් එක සූසට මායිම් වල එක කොටස පාවිච්චි කරා මට තරහ ගන්න තරහ පෙන්න මං කිව්වා ඊට පස්සේ ඩොමේන් එක දෙන්න මට ඕන වුණොත් සල්ලි ගන්න නෑ හැබැයි මට ඕනේ මොකද එහෙම කරන අයත් ඉන්නවනේ ඔව් ඒ කියන්නේ විකුණන අය ඉන්නවනේ ඩොමේන් අරගෙන ඔව් ඒක ලෝකේ විශාල ව්‍යාපාරයක් බිස්නස් එකක් ඒක තමයි ඊට පස්සේ මං ඒ කතාව කිව්වහම මේ කතාව නවත්ත ගන්න දුන්නා ඒක දිගටම යා කන්ටිනියු කරගෙන ගියා ඊට පස්සේ මටත් දකින්න ආවි මුලින්ම අර දෙවෙනි ප්‍රෝග්‍රෑම් එක ඉවරලා යන දවසේ ඊට පස්සේ මට ඒ වෙලාවේ කතාව කිව්වහම ඊට පස්සේ මම එතනින් නම් තමයි කතාව පටන් ගත්තේ මටත් හිතුණා මම හොයපු රූපේ තමයි කියලා ගතිගුණ කොහොමද බලන්න කීප වතාවක් මුණ ගැහුණාට පස්සේ මම ඊට පස්සේ හිතුවා මෙයා හොඳයි වගේ කියලා අමලටත් කියලා දිගටම ඉතින් කතාව පටන් අරගෙන හැමම දිගටම මේ වෙනකන් එනවා හොඳයි වගේ කිනේක දැන් හොඳයි හොඳයි හොඳටම හොඳ වෙලා අන්තිමට හොඳයි කියන්නේ අපි ප්‍රාර්ථනා කරන හොඳයි හරි ෂෝක් හොඳටම හොඳයි දැන් ඔන්න මේ ගීතේ නම් මේ අමරසිරි පිරිස අපේ ශ්‍රී ලංකාවේ කියන්නේ නවීනයන්ටත් ප්‍රවීණය ඔහු කියන්නේ නවීනයෝ කැමති ප්‍රවීණය හැටියට අමරසිරි අයියා හැඳින්වුවට කමක් නැහැ වගේම මේක මේ අපි කවුරුත් දන්න සහ අපේ හදවතට වදින ආදරේ දුක සැප කියන දාර්ශනික ස්වරය දාර්ශනික පිරිමි පෞෂයකට කමන්නේ ඔහු ගැයූ අතිශය සොෆ්ට් ගීතයක් බොහොම සියුමැලි ගීතයක් ආදරේ තිබෙන මේ මොලකැටි බව ලාලිත්‍ය තමයි මේකේ තියෙන්නේ අපේ ජ්‍යෙෂ්ඨ සංවේදක සමන් අතවදෙහිටිදී වූ ගීතය වයිලිනේ මේ සුරුවෙකු වන කලනි පෙරේරා ගිටාරය මතින් හැදූ ගීතයක් අන්න ඒකයි මේකේ තියෙන විශේෂත්වය දැන් මලක් උනේ ඇයි මේ ගීතය ඇත්තටම අද මන්තවට ගත්තේ මං වෙනුවෙන් මං මේ ගීතේ අදහස මට ගැලපෙන්නේ නැහැ ඒ කියන්නේ මගේ පෞද්ගලික සම්බන්ධතාවයක් නැහැ අදහසත් එක්ක නමුත් මං හරීම මගේ කැමැතිම මෙලඩි මුල්ම පහේ කියන්නේ මුල්ම තනගන්න පහේ අතර මේක තියෙනවා පහ අතරේ මේ ගීතේ තියෙනවා ඒ කියන්නේ හරි ආසයි මෙලඩි එක තියෙන විදිහට ඒ වගේම මේ ඒක තේරුමටත් හරි නිතරම කියවෙන්නේ නැති දුර්ලභ විදිහට හරි ලස්සනට ඒ අදහස ප්‍රකාශ කරලා තියෙනවා ඒ දෙකේ එකතුව හරිම ලස්සනයි ප්‍රබන්ධය ඔව් ඒ කියන්නේ නිර්මාණය ඇත්තටම මේ නිර්මාණාත්මක හරිම ඔව් ආදරය නිර්මාණය කරලා තිනෝ ගීතේ ඔව් ඒකටම ඔව් ඒක හරි ඒකටම හරියන්න අමරසිරි මහත්මයාගේ කටහඬත් ඒකට එකතු වෙලා තියෙනවා ඉතින් මේක මං හිතන්නේ මේ ජයංග කිව්වනම් හරි නේද මේ විදිහට දැන් එයා මලක් හොයගෙන ඉන්නකොට මලක් හම්බෙනවා ඔව් මල් කලමක් ගෙනත් දෙන්නේ තව මලකට එහෙම එකක් නේ ඔබ මේ ගීතේ හනෝ ප්‍රියතර මිත්‍ර මිත්‍රනි යගේ මේ හඬ හැඟුම් පරාසයත් එක්ක අපි මේ බොහොම මේ ඇලි ගැලි කිලි ඉන්නේ මේක තවත් අපිව තවත් පත්ලටම ගෙන යාවි කියලා මම විශ්වාස කරනවා මලක් උනේ ඇයි නුවන් දෙක මලක් මුනේ
වාදක පාණ්ඩ ගීතයක අඩු වුණාම ගීතක يعني ඒ වාදක පාණ්ඩ වැඩි කරලා ගහනකොට ඒ හරි ප්‍රවේශම් වෙන්න ඕන මොකද සුපැහැදිලිව සියුම්ව ඇහෙන ප්‍රමාණය අර තතත් එක්ක තියෙන සිතත් එක්ක තියෙන කතාවත් එක්ක හැබැයි බොන්නට තහනවා මෙන්නේ දිය දෝත දැන් මේ වෙලාවේ මේ කියන කතාවක් නෙමෙයි ඒක සාමාන්‍යයෙන් මම දන්නවා තත්ත්වය මොකද්ද කියලා මේတိකේ මම හිතන්නේ දැන් ඔය ඔබ දෙරණ ඒ කපුළු සියල්ල පැනලා ඇවිත් දැන් දෙවන තරුව බවට පත් වුණාට පස්සේ හැබැයි වැඩ ටිකක් හොයාගෙන ඔබ වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ පැහැදිලිව පේනවා යම්කිසි හිදසක් තිබිලා තියෙන ඔබ වගේ හඬක් සහිත කතකට එමු නැත්නම් ගායිකාවකට ගුටක් අපේ ගායක ගායිකාවක් නැහෙනේ. ගායකයෝ යම් ප්‍රමාණයක් ඉන්නවා ගායිකාව අතලොස්සයි. එක පැහැදිලි තේරුම් ගන්න නැති එක පාට මේ වක්කඩ කෙඩුව වගේ ආපු වැඩ ප්‍රමාණයක් එක නේද ඔව් ඒක දැන් ඒක ඇත්තටම මායි සැලෙන දෙන්නම කතා වුණ කාරණාවක් අපි දෙන්නටම මේ තරගෙන් පස්සේ ඇත්තටම ලොකු වැඩ කොටසක් ආවා අපේ අවාසනාවකට අපේ ෆයිනල් එක තිබිලා සතියකින් ලොක්ඩවුන් කළා එතකොට ඒක මාස දෙකකට ආසන්නව මට මතක විදිහට තිබුණා ඉතින් ඒ සතිය ඇතුළත අපි දෙන්නටම මාස 3-4ක් ඉස්සරහට එක දවසක්වත් ඇත්තටම මේ මගේ ඩයරි එක ගෙනාව නම් පෙන්නන්නම් තිබුණා අපි දෙන්නටම ආව වැඩ ඉතින් තුරන්න වැඩ තිබුණා ඔව් අන්තිමට සිඳී ගියා සිඳී ගියා ඒක වරම නිකන් මේ මාස 3ම හැබැයි ඊට පස්සේ ආපහු මේ ප්‍රශ්න ඔක්කොම මගේ හැරිලා ආපහු වැඩ පටන් ගත්තට පස්සේ ඒ ටික හෙමිට 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 ඒ වැඩ ටික ආවා දැන් ඇත්තටම අපි ආස දෙයි අපි ආස විදිහටම කරගෙන යනවා සම්පූර්ණයෙන් යම් ප්‍රමාණයකට මන්දගාමි ස්වභාවික පාට වේගෙන් ශීඝ්‍රගාමි වියන්නේ තුමද චිත්‍රපට සැලකිත ප්‍රමාණයක් ගානක් කරනවා ඔව් මෑතකදී ආව සෝම සෝමනන්ද සනායක මහත්මයාගේ සිංහබාහු චිත්‍රපටියත් මම ගීතයක් ගායනා කරනවා ඒකේ පළවෙනි ගීතය මට හරි සතුටුයි ඇත්තටම අපි පොඩි කාලේ ඉඳලා දකින ප්‍රවීණයනේ ඒ ශාස්ත්‍රවලින් ඉන්න ප්‍රවීණයන් තමයි ගේ නිර්මාණ වලට දැන් අපිට දායක වෙන්න අත්‍යවශ්‍යයි. සෝමලත් නිසනායක. සෝමලත් නිසනායක. ඒ කියන්නේ මයුරපාදී ආදි ශිෂ්‍යෙක් තමයි මේ ආදි ශිෂ්‍යාවකට මේ වැඩක් පවරන්නේ. ඒ කියන්නේ ගායනය සඳහා කැඳවන්නේ. ඔව් ඒකේ සංගීතය කරන්නේ මගේ ගෞරවණීය ගුරුවරයෙක් වෙන මහාචාර්ය සමන් පනාපිටිය. ආ. ගුරුතුමා ඉතින් එමෙතනම ගහට ගහක් වගේ මුණ ගැහෙනවා. ඔව්. එතුමා තමයි මට කතා කරන්නේ. එතුමා මට කතා කරනවා මේ ගීත ගානා කරන්න උවන් දෙන්න පුළුවන්ද කියලා එතුමා කතා කරලා මම ඉතින් හරි ආසාවෙන් හරිම මට නිකන් ලෝකයක් ලැබුණා වගේ නේ වගේ අවස්ථාවක් ලැබුණා. ඉතින් ආයක මම බාරගත්තාම
සර් තමයි සොමරන්නේ දිසානායක සර් කියලා තියෙනවා. ඉතින් අපේ කෙල්ලෙක් අපේ ඉස්කෝලේ කෙල්ලෙක් නේ කියලා කියලා තියෙනවා. ඉතින් හරි සතුටුයි අතරම මේ නිර්මාණයට බොහොම ලස්සන මං ආස ගීතයක් ඒක. දැන් තමන්ගේ ගීත කොච්චරක් තියෙනවද? මං විසින් ගායනා කරන ගීත මේ වෙනකොට 40කට ආසන්නම් තියෙනවා. මට ආරාධනා ලැබෙන එතකොට ටෙලි නාට්‍ය තේමා ගීත චිත්‍රපට ගීත ඒ වගේ ගොඩක් නිර්මාණ මං විසින් ගායනා කරන 40කට ආසන්නම් තියෙනවා. සතුටු යාදුරු ගැනනේ තව මේ බොහෝ දුරක් යන්න ඕනේ අනිවාර්යයෙන්. දැන් ඉතින් විවාහ වෙලා ඊට පස්සේ වාක්‍යම් වැඩි වෙලා මේ වාක්‍යම් සහිත ගායන ශිල්පියා කෘතිය ගායන ශිල්පියා කියලා අනික විෂය පිළිබඳව හොඳ විෂයානුබද්ධ තැනුම කෘතියට පරිපූර්ණ කරගෙනනේ ඊට පස්සේ ඔබ තෝරගන්නවා මේ රේකා ටෙලිවිෘතාන්තේ මේ ශ්‍රී ලංකාවේ මේක නියදහමක් බවට පත්වෙච්ච ගීතයක් රේකා ටෙලිවිෘතාන්තේ ටීබී නිහාල් සිංහයන්ගේ ටෙලිවිෘතාන්තේ නිර්මාණය වෙච්ච ගීතයක් චන්ද්‍රලේඛාව ගායනා කරපු මහාචාර්ය සුනිල් රණරත්න පද ඔබවපු ඔහුගේ වීරසිංහයන් සංගීතය ඔබවපු ගීතය මේ ගීතය තෝරගන්න හේතුව අතට මේ ගීතය මගේ ජීවිතයට සම්බන්ධයි මම හිතනවා මේක හැම කෙනෙක්ගේම ජීවිතවලට සම්බන්ධයි මේ ගීතය කියවෙන කාරණාව මට ගොඩක් සම්බන්ධයි අතටම මොකද මොකද්ද විශේෂම හේතුව ඔව් විශේෂම හේතුව කියන්නේ දැන් මේකේ කියලා තියෙනවා වනසීපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් නැත කියන කාරණාවනේ මේ සින්දුවේ මේ ගීතයේ පද පෙළේ පදනම ප්‍රධාන පදනම පදනම වෙලා තියෙන්නේ ඉතින් මටත් ඉන්නවා ඒ දෙවි දේවතාවුන් වගේ මිනිසුන් පිරිසක් එතන ඒ පිරිස ඇතුළට ඇතුළ වෙනවා අම්මා තාත්තා මගේ ගුරුවරු එතකොට මගේ යහපත ප්‍රාර්ථනා කරපු මගේ මිත්‍රවරු නෑදෑයෝ එතකොට මගේ තරඟයේදී මට උදව් කරපු දැන් මගේ ඇත්තටම මගේ ජීවිතේ දැන් අර මං කිව්වේ අවුරුදු ගණනාවක් මං ගමෙන් කොළඹට ඇවිල්ලා ඉන්න කෙනෙක් එතකොට මට සාමාන්‍යයෙන් අලුත් දේවල් ලැබෙනවා වැඩි එතකොට ගොඩක් සමහර දේවල් ප්‍රශ්න වෙන්න පුළුවන් ප්‍රශ්න නොවන දේවල් ප්‍රශ්නයක් වෙලා මට දැනෙන්න පුළුවන් ඉතින් ඒ වගේ මගේ ජීවිතේ කටු කොහලක් කියන්න බෑ ඇත්තටම මොකද ඔව් ඒ මැද්දෙන් ආපු කෙනෙක් ඇත්තටම මගේ අම්මයි තාත්තයි මගේ ශක්තිය වෙලා හැම වෙලෙම හිටියා දැනටත් ඉන්නවා ඉතින් අඩුපාඩුවක් තිබුණ නැතත් ඒ ප්‍රශ්න තියෙනවනේ අපි සමාජයත් එක්ක ගනුදෙනු කරද්දි ඉතින් ඒ වගේදී මට රැකිලා ඉන්න දැනටත් මං වෙනුවෙන් බලන් ඉන්න පිරිසක් ඉන්නවා මගේ ගමන් බිමන් වලදී අම්මා තාත්තා මගේ මහත්තයා නොවෙන මගේ ඉගෙන ගන්න වැඩ කටයුතු වලදී ඒවා නිතරම හොයලා බලන්න මොනවද දැන් කරන්නේ ඊළඟට මේක කරත් හොඳයි නේද ඒ ගැන හොයලා බලන එතකොට මගේ ගමන් බිමන් වලදී රැයක් දවාලක් නැතුව මං එක්කන් යන මං වෙනුවෙන් ඉන්න මොකද අම්මලා තාත්තලා තැපෙන්නේ එක අවස්ථාවක් තිබුණා නාරම්මල ඉඳලා කොළඹට එන්න යන්න වෙන මගේ වැඩවලදී උදේ යනවා අපෝ රැට යනවා ගෙදර යනවා එතකොට ඒ කාලේදී මම එක කාලයක් ආවා මම මේ වැඩේ නවත්තනවාද කියලා මම සංගීතය නවත්තනවාද කියන කාරණාව මොකද අසනීප වෙන්නත් පුළුවන් ඉතින් මගේ ආස දේ වුණත් එතකොට ඒ වෙද්දි මාව අපේ අම්මලාගේ හිතවත් පවුලක් හිටියා මාව මේක නම මට කියන්නේ අපේ අම්මලා ඒ අන්ටි ඒගොල්ලෝ කතා කරා මොකද්ද දැන් මේකට අපිට කරන්න පුළුවන් කියලා. එතකොට විසඳුම මොකක්ද? විසඳුම මොකක්ද කියන එක. එතකොට විසඳුමක් ලබා දුන්න දේවතාවියක් වගේ කෙනෙකුත් ඉන්නවා මගේ. ඇය විතරක් නෙමෙයි. ඒ ඇය බලන්නේ මේ දේවල් ගැන. එතකොට මගේ අධ්‍යාපනය ගැන ඉදිරියේදී මගේ ගමන කියන්නේ ඉදිරි ගමන මගේ ඒකට උදව් කරන ආශිර්වාද කරන පිරිසක් ඉන්නවා. ඇත්තටම ඒ ආන්ටි වගේම මට සමීප ඒ පැතිවලින් සමීප මං ගැන නිතරම හොයලා බලන පිරිසක් ඉන්නවා. එතකොට මගේ නැන්දම්මයි මාමණ්ඩි ඒ දෙන්නත් හරිම ආදරෙයි මට. ඒ දෙන්නට කරන්න පුළුවන් උපරිම උදව් උපරිම වශයෙන් ආදරෙයි උදව් දෙකම මට ලබා දෙනවා. ඉතින් මම ඒගොල්ලන්ව තමයි දෙවි දේවතාවුන් විදිහට දකින්නේ. අතරම
මේ ගමනේ එන්න මට උදව් කරන නම් මම නමක් කියන්නේ නැතුව ඉන්නවා කියලා මම ගෙදරදී හිතාගෙන ආවා. ඔව් කියන්නේ කිව්වොත් මේ කවුරු හරි එක්කෙනෙක් හරි අවතක වුණොත් මගේ ඇරුණොත්. ඔව් ඒ කියන්නේ ගෙදර ඉඳන් මම මේකට හිතාගෙන ආවට නම කියන්නේ නැහැ කියලා දැන් කියන්න උනා අහපු නිසා මොකද ඒ තරම්ම වටිනාම් පිරිසක් ගොඩාක් ඉන්නවා. ඉතින් නම් කියලා ඉවර කරන්න බෑ ඇත්තටම. ඒ ඔක්කොටම ස්තුතියි. ඒගොල්ලන් වෙනුවෙන් තමයි මේ ගීතේ මම තෝරගත්තේ. ඒගොල්ලෝ තමයි දේවි දේවතා වුන් කියලා මම හිතන්නේ. වනසිම්පා වුන් කියලා කොටසක් මට නැහැ. ඒ කියන්නේ හම්බෙලා ඇති. තියෙනවා මතක තියාගෙන නැහැ. මතක තියාගෙන. හතුරන් පිළිබඳ තැකීමක් නැත. අපි ගීතය සඳහා එළඹෙනවා. මේ වෙලාවට හොඳයි කියලා මම හිතනවා. මොකද මේ අපි හැමෝම मुकद ऐगे मे गायन विलाशय विनाशिकोरागत गीतावलियमय इन समय गीत एक अभी अंतर्गतम नुअंतिका Thank you.
गीत हयाक अवसान कर कथा बाह कर जीवित पिनीवी दकमीन अब कियमीन व्युक्त वेला थिंग अवसान गीत पेरा अब लागना अब दें रात्रि दुर्हाट आसानी इन्े मेहट मेहट अवसान विराम अभी ඉතින් දැන් ඔබට මේ මේ පොඩි කාලේ අවසානයේදී දෙනේ නිකන් මටත් එහෙම හිතෙනවා අපරාධ ඉවර වුණේ කියලා. තව ටිකක් වෙලා ඇගේ ගැයුම් අසාගෙන ඉන්න තිබුණා නම් අපේ මේ හැඟුම් පොඩ්ඩක් සංසුන් කරගන්න, තෙත් කරගන්න, උණුසුම් කරගන්න මේ සියල්ලටම එකිනෙකා ඉන්න ඉරියව් මත. ඉතින් කොමුණත් මම හිතනවා අද ඔබ අපරිමිත ආස්වාදයක් ලබා ගන්නට ඇති කියලා වෙනස් රටාවක් सह विशेष मे गायकी गीपेलक्त में वेडिपुर तोरगत्ते उबट गायन एक अति किल मटन हितेन अद अपे मंदिकागे मे मानोन मम ही हेमदाम वगे अपे मे अधीर संगीतखंडायम डाउन टाउन अपे गायंत विचरत्न प्रमुख एक किच्चरी गुणशेखर रणुख कोलंबाराची ईशांडी सिल्वा इंदिका अधिकारी रंग पेरेरा ये समगम उदार अभिविक्रम सह टीलान रचित तमय संपूर्ण अपीठ अद संगीत सपयुवे एक पी एल्ट बेहिन स्तुति प्रसन्न लंकात्रिक उतमय शब्द संयोजक अवसान की तेरे पेरा हनुन मे पेलाक ओब मंगिता ने खाल कड़े हित दी अपीधिया बलांगिटिया दैंग अपीट सिद्ध उन्होंने अभीधिया बलांगिन दैंग उपट देने दी මානවනමා වැඩසටහන ඇත්තටම මං එන්න හරීම ආසාවෙන් බලාගෙන හිටිය වැඩසටහනක්. ඉතින් මං දන්න හැමෝම බොහොම ආදරය කරන බොහොම අගයන වැඩසටහනක් තමයි මේ වැඩසටහන. ඔබතුමාටත් විශේෂයෙන් කැමති. මොකද දැන් මං එන්න ලෑස්ති වෙලා වැඩසටහන ගැන කතා කරද්දී මේ මට කිව්වේ මානවනමා ප්‍රෝග්‍රෑම් එකට මට ආරාධනාවක් ලැබුණා මං එක්ක යනවා කියලා මගේ हस्बैंड की अलावा हम मैं आर कैलम श्रीमाल मैं याने तो मेरे को मैं कंपनी कराने होस्ट कराने के लिए हुआ ऐ हुआ आई थिंक मुकद ओब तुम्हार था रहा लोकु प्रसिद्ध या क्लबिलाती है ना मांगे ताने ओब तुम्हाई मैं सांपून वैद्य सटाहन हम सामूहिक प्रयत्न बोमिस आई थिंक हरि सतुटो मट मे वैद्य सटाहन आराधना क्रीम संबंधवत बहुम स्तुतिवंत मुकद लंकावे प्रसिद्ध බොහොම වටිනා වැඩසටහනක් ඉතින් නැවතත් දෙරණ හරහා මේ විදිහට මගේ ආදරණීයන් වෙත ගැයුම ගෙනියන්න ලැබීමම මට හරි සතුටක් ගෙන දෙන කාරණාවක් ඉතින් බොහොම සතුටුයි බොහොම ස්තුති ඔබ වර්තමානයේ කියන්නේ ඔබ ඉගෙනගත්ත දේ නැවත මේ නව પરම්පරාවට ශිෂ්‍ය ශිෂ්‍යාවට ප්‍රදානය කරමින් ඉන්නවා උගන්වමින් ඉන්නවා ඒකත් ජීවිතේ අර අතීත වචනෙත් එක්ක ඉගෙනගත්ත දේවල් නැවත ඔබ ස්වයංම ඉගෙන ගැනීම කටයුත්තක් ඒක නේද ඒක මේ මේ ගුරු වෘත්තය ඔව් දැන් ගුරු වෘත්තය මට ලැබෙන ඇත්තටම අහම්බෙන් මං හරි ආසයි මං දන්න දෙයක් කෙනෙකුට කියලා දෙන්න මම දැන් මම දන්න දේවල් මං ඕනම කෙනෙකුට මගෙන් අහන්න ආවම කියලා දෙනවා මගෙන් ගොඩක් කලාවට තරඟ වලට යන්නේ බලාගෙන පොඩි පොඩි අය ලොකු අය උනත් එන වෙලාවල් තියෙනවා ඉතින් ඒගොල්ලන්ටත් කියලා දෙන්න අතරෙදි මට මගේ මම ඉගෙනගත්ත විශ්වවිද්‍යාලෙම ආරාධනාවක් ලැබෙනවා ඒ උගන්වන්න. ඉතින් බොහොම සතුටින් කියන්න කැමතියි මං දැන් එහි පළමුවෙනි වසරට බටහිර ගායනය උගන්වන ගමන් ඉන්නවා. ඔබතර පරණ සිහියේ තබාගත්ත දේවල් ඒ පාඩම් ටික අපව අලුත් කරගන්න. ඔව් මොකද මට ඇත්තටම තව මං ඉගෙනගත්ත දේවල් අමතරව මං තව දෙරණ හරහා එකතු කරගත්ත දේවලුක්තියනානි ගොඩක් ඉතින් ඒ එකතුවක් තමයි මම ඒගොල්ලන්ට දෙන්නේ හැම වෙලේම මම ආසයි කියන්නේ මම ආසයි පර්ෆෝමින් ඒ කියන හැමදේම සිංහිනොයි ඒ දෙක ඔව් මම ඉගෙනගත්ත දේ කියලා දෙන්න සම්පූර්ණයෙන් ඉතින් ඒක මම කරනකම මම ඉන්නවා පරිමේන් කරන්නට ලැබේවා ඒකෙන් ඔබ තව තව සන්නත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපි දෙරණ කලමනාකාරීත්ව වෙනුවෙන් දෙරණින් උපන් ගැමිලිය ගිවිලිය එම් නැත්තම් කෙවිලිය මේ ඕනෑම අංශකින් අපට ඒ කෙරෙහි නැඹුරු වෙන්න පුළුවන් අවසාන ගීතය තෝරගන්න ඔබ ආදරය ඔබේ සිනහ ළඟ
සිත නැවතුනදා ඔව් කෙටියෙන් කියන්න ඒ ගීතය ඇත්තටම මේ ගීතෙත් අර්ථයටයි තනුවටයි මම බොහොම ආසයි ගීතය අහන හැම වෙලාවකම භාවනාවකට හිත සමවැදිලා අහනවා වගේ හැම වෙලේම මොකද වෙන හදිසි දෙයක් ආවත් ඒකට ඔළුව දාන්න බෑ සින්දුවම තමයි ඔළුවේ ඒක අහලා ඉවර වෙනකන් මේක නිකන් අර නිවනක් නෑ කියලා කියන එහෙම තමයි මේ ගීතය අහන හැම වෙලාවකදීම ඉතින් ගීතය මම මගේ ජීවිතයටත් සම්බන්ධයි මේ ගීතේ ඉතින් ගයන්නේ වෙන කාටවත් නෙමෙයි ඔහු වෙනුවෙන්ම තමයි ඔහු වෙනුවෙන්ම ඒ කියන්නේ ඇගේ ඔහු වෙනුවෙන් ඒ ඔබ අපේ ඔබ වෙනුවෙන් ඒ ඔබ ඔබලා වෙනුවෙන් හරි කොහොම හරි මේක තියන්නේ අපේ ආදරේම තමයි අපි එහෙමනම් මේ වෙනුවෙන් සුදුසුද වෙනවා මේ මේ ගීතේ පොඩක් මේ මේ කියන්නේ ප්‍රසාරණය කළ බලපොම අවසානයේ දැන් ආදරය කියන අකුරු හතර දැන් කියන ආදරය අකුරු හතර තියෙන්නේ ආයන්නේ ආතල් එක දයන්නේ දත් ගැලවීම රයන්නේ රණ්ඩු වීම යයන්නේ යන්නේ ආව හැබැයි ඉස්සර ආදරය කියන වචනේ සැබෑ තේරුම තමයි අපි වැළඳ ගන්න නුවන් දිකාලා අපි සියලු දෙනා එකතු වෙලා මේ ගීත වලින් ප්‍රධානය කරන්නේ ආ කියන්නේ ආරක්ෂාව ද කියන්නේ දයාව ර කියන්නේ රැකවරණය ය කියන්නේ යටහත් බව මෙන්න මේ දෙකෙන් කොයිකද ඔබ තෝරගන්න මේ ගීතය අගිස්සට ඒක දාගන්න ඔබට ආදරය කරන්නම ලැබේවා කියලා සැබෑ ආදරෙම ලැබේවා කියලා සමගම අපි ප්‍රාර්ථනා කරනවා ආපහු අපි හමු වෙමු si
සිත නැවතුනදා ප්‍රේමය හැඳින්මෙනි ප්‍රේමය හැඳින්නේමි then